අයිබෝවන් ඔබ මේ එක්ව සිටින්නේ විශ්වවාහිනී නාලිකාව මගින් ගෙනෙනු ලබන ඔස්ට්‍රේලියානු නීතිය සහ ඔබ වැඩසටහන සමගින් මේ සඳහා අද දිනේදී විශ්වවාහිනී මැදිරියට පැමිණ සිටින්නේ ප්‍රවීණ නීති උපදේශිකා ඒ වගේම තමයි සොලිසිටර්වරියක් බැරිස්ටර්වරියක් ප්‍රවීණ සංක්‍රමණික නීති උපදේශිකවරියක් සහ නොතාරිස්වරියක් වන මදු වර්ණකුල සූරිය මහත්මිය අයිබෝවන් මදු අයිබෝවන් ඉතින් මේ දිනවල අපි බොහෝ දෙනා කතාවට කතා බහට ලක් කරන්නේ මේ COVID-19 තත්ත්වයත් සමග. ඉතින් මේ COVID-19 තත්ත්වයේදී එහා පවතින මේ දවස්වල වැඩි කතිකාවකට ලක්වන්නේ මේ එන්නත්කරණය පිළිබඳව. ලෝකයේ සෑම රටක්ම පාහේ මේ එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඉතින් ඔස්ට්‍රේලියාව තුළත් සිටින මේ තාවකාලික පදිංචිකරුවන් බොහෝ දෙනෙකු ඉතින් ඇතැම් අවස්ථාවලදී යම් සැකකාරී මට්ටමක පසුවෙනවා මට මේ එන්නත ලබා ගන්න පුළුවන්ද නැත්නම් හැකියාවක් පවතින්නේ නැද්ද යන කාරණා පිළිබඳව ඒ වගේම තමයි මෙලටින් පිට වෙනවා නම් කොහොමද ලංකාවට යනකොට මේ එන්නත් දෙකම ලබාගෙන තිබුණොත් මොනවා වගේ අවස්ථාවන්ද සැලසෙන්නේ මේ නිසාවෙන්ම අපි අද අවධානය යොමු කරන්නේ කොවිඩ් එන්නත්කරණය සහ විදේශ ගමන් කියන මාතෘකාව පිළිබඳව. ඒ යටතේ අපි පළවෙනියටම අවධානය යොමු කරන්නේ විදේශ ගමන් සඳහා කොවිඩ් එන්නත ලබාගත යුතුද යන කාරණාව පිළිබඳව. ඔව් ඇහේෂානි ඇත්තටම ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් නම් හෝ ඔබ ඔස්ට්‍රේලියානු ස්ථීර පදිංචිකරුවෙක් නම් ඔබ ඔස්ට්‍රේලියාවෙන් පිටතට යනවා නම් ඔබ දැනටමත් දන්නවා ඔබ ඔස්ට්‍රේලියාවෙන් ඒ සඳහා සංචරණ බාධකය ඉවත් කරගෙන තිබිය යුතුයි නැතහොත් ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටතට යා නොහැකි. ඔබ මේ සංචරණ බාධකය ඉවත් කරගෙන ඔබ ඔස්ට්‍රේලියාවෙන් පිටතට යම් හදිසි අවශ්‍යතාවක් සඳහා පිටත්ව යනවා නම් ඔබ මේ එන්නත්කරණය ලබාගෙන තිබිය යුතුයි හේෂානි ඔබ ඔබගේ ගමනාන්තයට යාම සඳහා. ඇත්තටම එය අවශ්‍යතාවක් විදිහට ඔස්ට්‍රේලියානු රජය විසින් ඔබට දන්වා තිබෙනවා ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් හෝ ඔබ ස්ථීර පදිංචිකරුවෙක් නම්. ඇත්තටම ඔබ අවුරුදු 50ට අඩු වයසක කෙනෙක් වුණත් ඔබ මේ එන්නත්කරණය ලබාගෙන තිබිය යුතුයි ඔබ මෙම ගමන් සඳහා සූදානම් වන්නෙක් නම්. ඔව් හොඳයි. එසේනම් දැන් මේ එන්නත්කරණය ලබා ගැනීමට ඇතැම් පිරිස් කැමැත්තෙන් සිටිනවා වගේම මදු ඇතැම් පිරිස් යම් කිසි මැලිකමක් දක්වනවා. ඒ කියන්නේ ඔවුන් කියන එන්නත ලබා ගැනීමෙන් පසු මට යම් සයිඩ් ඉෆෙක්ට්ස් වෙයිද මේ භීතියකින් පසුවෙන් පිරිසකුත් ඉන්නවා. ඉතින් අපි ඊළඟට අවධානය යොමු කරන්නේ මේ එන්නත්කරණයෙන් බැහැරව සිටීමට අවස්ථාවක් පවතිනවාද? ඒක හොඳ ප්‍රශ්නයක් හේෂානි. ඔබට එන්නත්කරණයෙන් බැහැරවීම සුදුසුයි කියලා මම හිතන්නේ නැහැ. ඒ ලෝකයේ පිළිගත් තත්ත්වයක් සහ එන්නත ලෝකයේ අනුමත කළ තත්ත්වයක් යටතේ යම් හේකින් ඔබට එන්නත්කරණය ලබා නොගෙන සිටීමට පුළුවන් ඔබගේ වෛද්‍යවරයා ඔබට යම් කිසි රෙකමදාරුවක් හෝ නිර්දේශයක් ඉදිරිපත් කරනවා නම් ඔබට යම් කිසි ව්‍යාකූල තත්ත්වයක් පැනනගී ය හැකි හෝ යම්කිසි වෛද්‍යමය තත්ත්වයක් යටතේ ඔබට ඒ එන්නත්කරණය ලබා නොගෙන එයින් බැහැරවෙන්නට පුළුවන්. හොඳයි. මදු දැන් අපි දන්නව බොහෝ ශ්‍රී ලාංකිකයන් ස්ථිර පදිංචිකරුවන් වගේම තාවකාලික පදිංචිකරුවන් ඉන්නවා ස්ටුඩෙන්ට්ස්ලා ඉන්නවා ඒ වගේම තාවකාලික වීසා සහිතව ඉන්න පිරිසින්. ඉතින් මේ අයට මොන වගේ මැකනිසම් එකක්ද නැත්නම් උපකෘත යාන්ත්‍රණයක්ද පවතින්නේ මේ එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන්? ඇතැම්ම ඔබ රටින් පිට වෙන්නට අදහස් කරනවා නම් මං කලින් සඳහන් කළා වගේ සංචරණ බාධකයේ ඉවත් කර ගැනීමේ ආයුධපතක් ගොනු කළ යුතුයි. ඒ ආයුධපත ගොනු කරද්දී ඔබ එන්නත්කරණය ලබාගෙන තිබෙන විට ඒ සම්බන්ධව අදාළ සාක්ෂි ලේඛන ඔබට ඉදිරිපත් කළ හැකි සංචරණ බාධක ඉවත් කර ගැනීම සම්බන්ධයෙන්. ඒ අනුව ඒ වගේම ඔබ මේ එන්නත්කරණය සම්බන්ධයෙන් ඒ ඔබට ලබා දී තිබෙන ඒ එන්නත්කරණයේ
සම්බන්ධ සාක්ෂිය ලිඛිත සාක්ෂි ඔබ අත තබාගත යුතුයි අත ලබා ගැනීම වැදගත් වෙනවා ඔබගේ ගමනාගමනයේදී මීට අමතරව ඇත්තටම ඔබ తాවකාලික පුරවැසියෙක් නම් ඔබ රටින් බැහැර වන්නට ඕස්ට්‍රේලියාව බැහැර වන්නට අදහස් කරනවා නම් ඕස්ට්‍රේලියාවේ රකමදාරුව තමයි ඔබ රටින් බැහැර වී නැවත ඕස්ට්‍රේලියාවට පැමිණීමට අදහස් කරනවා නම් ඔබ එන්නක්කරණය ලබාගෙන තිබීම ඉතාම වැදගත් කියන එක. ඉතින් ඔබ ස්ථීර පුරවැසියෙක් වුවත් ඔබ తాවකාලික පුරවැසියෙක් වුවත් ඔබ ස්ථීර පදිංචිකරුවෙක් වුවත් මේ එන්නක්කරණය ලබාගෙන රටින් පිටවීම හෝ ඔබගේ නැවත රට තුළට පැමිණීම ඉතා වැදගත් කියන එකයි මට දක්වන්නට තියෙන්නේ. හොඳයි මේවන් වූ නීතිමය පසුබිමක් පිළිබඳව මේවන් වූ නීති රීති පිළිබඳව ඔබට දැනුවත් වීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් වර්ණා ලීගල් ආයතනය සමඟ සම්බන්ධ වන්නට. ඉතින් ඔබව සම්බන්ධ කරගත හැකි ආකාර පිළිබඳව ඔවුන්ව දැනුවත් කරනවා නම් මදු හේෂානි අපව සම්බන්ධ කරගන්න පුළුවන් අපගේ කාර්යාල දුරකථන අංකය 03-9792-9977 විද්‍යුත් තැපෑල info@warnalegal.com අපගේ වෙබ් අඩවිය www.warnalegal.com මේ සියලු ආකාරවලින් ඔබට අප හා සම්බන්ධ වෙන්නට පුළුවන්. හොඳයි එසේනම් නැවතත් ඔස්ට්‍රේලියානු නීතිය පිළිබඳව ඔබව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවකින් හමු වෙනතුරාවට ඔබ සියලු දෙනාටම සුභ සතියක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන් අයිබෝවන් මදු අයිබෝවන් හේෂානි. Wish me well.